আপনি ডাক্তার মানে পাঞ্জেসে সব পাউডার আনছে সেলকো নেছে বিজন আমি পাঞ্জে গরম নাম কি কি হবে এমন কি আপনি আরক্ষক আনছে ভিতর দিমনাওত দিল দিল মেক কোমন জানি රනිල් වික්‍රමසිංහ මාත හිතගින්නේ යා හිට්ලර් කියලානේ හිතලුනේ යාගේ එතකොට යා හිට්ලර් කියලා හිතනකොට එයාගේ සහායට ඉන්න ජනතාව නෙමෙයි මේ රටේ මේ වැඩ කරන මිනිස්සු නෙමෙයි මේ රටේ වෘත්තිකයෝ නෙමෙයි මේ රටේ තරුණ ප්‍රජාව නෙමෙයි යාගේ සහායට ඉන්නේ එයා හිතන් ඉන්නේ යාගේ සහායට ඉන්නේ මේ රටේ හමුදා නිලධාරීන් සහ පොලිසිය කියලා ඉවරලා ඉතින් පොඩි චූන් එකක් දෙනවා හැබැයි හමුදාවේ හිටපු ගෝඨාභය එළවන්න මිනිස්සු පාරට බැස්සහම තුවක්කු පල්ලෙහාට දාන් හිටපු හමුදා නිලධාරීන් රනිල් වික්‍රමසිංහ මහත්තයාව කවදා හරි යවන්න එනකොට මේ රාජපක්ෂ හොර නඩේ රැකවලා බවට පත්වලා ඉන්න මේ රටේ මහ ජනතාවගේ ධනය දේපල හොරා කාපු මංකොල්ල කාපු එවුන් මේගේ රැකවලා වෙලා ඉන්නකොට මේ අර්බුදයස්සේ මේ මොහොතේ තෙල් වලින් ගෑස් වලින් හැම එකෙම හොරකම් කරනකොට දැන් මැණික් පතල් වලින් පවා හොරකම් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. එතකොට මේ එළියට එනවා හෙට අනිද්දාට. හරිද? ඒ එනකොට ජනතාව සැබෑ අරගල එන්නේ ගිය පාරට වැඩිය දරුණු විදියට ඊළඟ පාර. එතකොට ඔය හමුදා නිලධාරීන් හැසිරෙන විදිය බලන්නකො මොකද හේතුව? හමුදා නිලධාරීන් තමන්ගේ විනය අනු කටයුතු කරාට හමුදා නිලධාරීන්ගේ ගෙවල් ඇතුළේ ප්‍රශ්න තියෙනවා. හමුදා නිලධාරියාගේ බිරිඳ තමයි මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. කරන්ට් බිල ගෙවන්න, වතුර බිල ගෙවන්න, ළමයින්ට උගන්වන්න, ළමයින්ට කන්න දෙන්න. මේ ප්‍රශ්න වලට හමුදා නිලධාරීන්ගේ බිරිඳ තමයි මේ මූණ දෙන්නේ. එතකොට ඔබ හිතන්නේ නැද්ද ඔවුන්ගෙන් ප්‍රතිරෝධයක් එන්නේ නැද්ද තම ස්වාමි පුරුෂයාට? දේශපාලඥයන්ටත් එහෙමයිනේ. දැන් මහින්ද මහත්තයරුණත් කෙලවුනේ. සිරන්තින ඕන හැම වෙලේම කුටු කුටු කර කුටු කුටු ගාලා කියලා 2010 නාමල්ව ගෙනාපු එකෙන්නේ.